මේ පන්ති ආරම්භ කරන වෙලාව නම් හරි. නමුත් තාම දරුවන් සම්බන්ධ වෙනවා. අපි තව විනාඩි දෙක තුනක් චුට්ටක් රැඳිලා ඉමු පන්තිය කටයුතු ආරම්භ කිරීම සඳහා. පැමිණ සිටින දරුවන් ওই විදිහම රැඳිලා ඉන්න පන්තියේ තව විනාඩි දෙකකින් අපිට පන්තිය ආරම්භ කරන්න පුළුවන්. එතකන් ඔය කට්ටිය මේ අපි දීලා තියෙන PDF paper එක සූදානම් කරගන්න ඔය කට්ටියට බලාගෙන වැඩ කරගන්න පුළුවන් වෙන විදිහට මම රැඳිලා ඉන්න ඉතුරු දරුවනුත් අපිත් එක්ක සම්බන්ධ වෙනකම්. හරි අපි නම් දරුවනේ පන්ති ආරම්භ කරමු ප්‍රමාණවත් දරුවෝ පිටසක් අපිට දැනට එකතු වෙලා ඉන්නවා තව දරුවෝ එකතු වෙනවා නම් ඉදිරියේදී එකතු වෙයි අපි එතකන් කාල වේලාව ඉක්ම යන හින්දා අද පන්ති කටයුතු ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ අපිට පුතේ අපි අද නොමිලේ පවත්වන අපේ තවත් පන්ති වාරයක් තමයි මේ පවත්වන්න සූදානම් වෙන්නේ 10 වසර දරුවන් වෙනුවෙන් එහෙම නැත්නම් ලබන අවුරුදු 2021 22 දී ඕලෙවල් විභාගය සඳහා පෙනී සිටීමේ සූදානමින් සිටින ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම් ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනයේ විෂය ආධාරණ දරුවන් වෙනුවෙන් පවත්වන නොමිලේ සම්මන්ත්‍රණ නැත්නම් පන්ති මාලාවේ තවත් එක පන්තියක් තමයි අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ බොහොම වෙහෙසකර දවසක් නේද දෙනිසුරාද කියන්නේ වාටත් මටත් දෙගොල්ලටම ටිකක් වෙහෙසකර දවසක් නේද උදේ ඉඳලා ඔය කට්ටියත් පන්තියට සහභාගී වෙන්න ඇති අපිත් එමය පන්තියට දිගටම සම්බන්ධ වෙලා ඉඳලා අද දවල් වරු අපි දෙකේ දෙකට කරා 11 වසර අයලක් කළාට පන්තිය ඊට පස්සේ තවත් පන්තියකට සහභාගී වෙලා 6ට ඒක ඉවර කරලා දැන් ආය 7ට අපි මේ තව ඔය කට්ටිය පන්තිය ආරම්භ කරනවා හරි අපි එතකොට ගිය සතියේ කතා කරා ඔය කට්ටියට අදාළ පළවෙනි වාර ප්‍රවේශ පරීක්ෂණයකට අදාළ ප්‍රශ්න පත්‍රය නේද අපි අද ඒකේ ලබලා දීලා තියෙනවා දෙවෙනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍රය පළවෙනි වාරයට අදාළ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ලබා දීලා තියෙනවා එතකොට දරුවනේ මේකේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක් නේද ඒකේ තව අනු ප්‍රශ්න 10ක් ඔය කට්ටියකින් අහනවා සිද්ධියක් දීලා අපි කියනවා මේවට සිද්ධිය අධ්‍යයනයක් කියලා රයිට් සිද්ධිය අධ්‍යයනයක් කියලා තියෙනවා චැට් බොක්ස් එක ඔන් කරලා තියෙන මොන හරි ගැටලුවක් තිබ්බොත් ඉදිරිපත් කරන්න පුළුවන් එකෙන් රයිට් මයික් එක ඔන් කරන්න දෙන්න බෑ මොකද එහෙම වුණොත් ഘോഷාකාර වෙනවා කට්ටිය ගොඩක් ඉන්න හින්දා ගැටලුවක් වෙන්න පුළුවන් දරුවෝ රයිට් එහෙනම් චැට් බොක්ස් එක ඔන් කරලා තියෙන ඔකට මොන හරි ගැටලුවක් තිබ්බොත් චැට් බොක්ස් එක කරා ඉදිරිපත් කරන්න අපි ප්‍රශ්න සාකච්ඡා කරද්දී ඒවට අදාළ පිළිතුරුත් චැට් බොක්ස් එක කරා මට ඉදිරිපත් කරන්න පුළුවන් හරිද පුතේ එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි ඔකටගේ ඕ ලෙවල් විභාගයටත් මේ විදිහේ ප්‍රශ්නයක් ලැබෙනවා පේපර් එකේ දෙවෙනි පේපර් එකට අදාළව එතකොට මේ ප්‍රශ්නේ තුලදී පුතේ අනු ප්‍රශ්න නැත්තම් තව අනු ප්‍රශ්න 10ක් මේ සිද්ධි අධ්‍යයනය තුල ලැබෙනවා එතකොට මේ ප්‍රශ්න 10න් 5ක් ව්‍යාපාර අධ්‍යයනයටත් ඉතුරු 5ක් ගිණුම් කරණයටත් අදාළ විදිහන වෙන විදිහට ප්‍රශ්න ගොඩ නගලා දෙනවා රයිට් එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය නිසා මේ කට්ටිය කරන්නේ මේ ප්‍රශ්නය තුලින් දරුවන්ගේ ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනයේ දැනුම පරීක්ෂා කිරීමක් කරනවා සම්පූර්ණයෙන්ම සම්පූර්ණ සිලබස් එකටම අදාළ වෙන විදිහට ඔකටගේ දැනුම පරීක්ෂා කරන්න මේ පළවෙනි ප්‍රශ්නය මේ කට්ටිය යොදා ගන්නවා හරිද පුතේ රයිට් අපි බලමු මේක මොකක්ද කියලා මේ ප්‍රශ්නේ බලන්න ගන්ගොඩ ග්‍රාමයේ ඔකටියත් කියව ගන්න ඔකට ළඟ ඇති පේපර් එක ඔකටියත් කියව ගන්න එතකොට ඔකට ලේසි නැත්තම් මම කියවන දේ අහන් ඉඳලා ඔය කට්ටියට ප්‍රශ්නය හරියට තේරෙන්නේ නැහැ මොකද විභාගෙදී ඔය කට්ටියට කවුරුත් පේපර් එක කියලා දෙන්නේ නැහැ නේ කියවලා දෙන්න දෙන්නේ නැහැ නේ නේද ඔය කට්ටියම කියව ගන්න ඕනේ හින්දා ඔය කට්ටියගේ මනසට හොඳට දැනෙන විදිහට පේපර් එක කියවන්නත් පුරුදු වෙන්න ඕනේ රයිට් ගන්ගොඩ ග්‍රාමයේ සියලුම ජනතාව ගොවියන් වේ නේද ඔක්කොම ජනතාව ගොවියන් වේ හරි ගමේ පාසලෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර සරසවියට ඇතුළත්ව ව්‍යවසායකත්ව අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබාගත් මිනුර ගමේ සිටින එකම උපාධිධාරියා වේ. ඔව් එහෙම ගම්මාන ලංකාවේ තියෙනවා. නේද පුතේ? ඔක්කොමලා ගොවියෝ. හරි දුක් මහන්සිලා ඉගෙන ගන්න. නේද? එහෙම ගම්මාන වල ඉන්න දරුවෝ මෙතන ඉඳත් පුළුවන්. රයිට්? අපි මේ සියලු දෙනාට මේ අපේ රටේ උනත් සියලු පහසුකම් සියලු විදිහට බෙදලා ගින්නේ නැහැ. නේද? බොහොම අමාරුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ඉන්න දරුවෝ අපේ අතරේ ඉන්න. ඉතින් එහෙම දරුවන්ට උපකාරයක් විදිහට තමයි අපි මේ පන්ති මාලාවන් ආදිය සංවිධානය කරලා තියෙන්නේ. රයිට් කියවගෙන යන්න බලන්න. මෙම ගමෙහි වෙසෙන ඔහුගේම වයසේ අනෙකුත් තරුණ තරුණියන් නිරෝගී මෙන්ම සුහද ගති පැවතුම් නැති පිරිසකි. එදිනදා කුෂකටයුතු වලින් දිවි සිය දිවි පෙවත ගෙවන මොවුන් රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවල් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති අතර විරකියාවෙන් පෙළෙති. සරසවි අධ්‍යාපනයේ ලබන කල කොළඹදී ඔහු ලද අත්දැකීම වූයේ බොහෝ දෙමාපියන් රැකියාවල නියුක්ත වීම මත ඉතා ඉහළ වැටුපක් යටතේ වුවද සිය මහලු දෙමාපියන් හා කුඩා දරුවන් රැකබලා ගැනීමට විශ්වාසවන්ත සෞඛ්‍ය සම්පන්න පිරිසක් නොමැති වීමයි.
ඔහු නැවතත් ලබා සිටි ඔහු නවාතැන් ලබා සිටි නිවසියන්ටද මෙය බරපතල ප්‍රශ්නයක් වී තිබුණි ගමේ සිටින සිය මිතුරු කැල රැස් කරගත් මිනුර මෙම රැකියා අවස්ථා පිළිබඳ පැහැදිලි කර විශ්වාසවන්තභාවය හා කාර්මික සේවයට සෑම විටම මුල් තැන දිය යුතු බවට අවධාරණය කරමින් නයිටින්ගේල් නමින් උපස්ථායක සේවාවක් ආරම්භ කරයි සේවකයන් අවංකව විශ්වාසනීයව සිය සේවය උපරිම ගුණත්වයෙන් සැපයීම මත ඔහුගේ මෙම ව්‍යාපාරයට ඉහළ ඉල්ලුමක් ඉතා ඉහළ ඉල්ලුමක් පැවති අතර ඔහු විශාල ලාභයක්ද මේ වන විට ලබා ඇත ඉහළ වැටුපක් ලබා දෙන බැවින් දැනට දීප ව්‍යාප්ත මට්ටමින් තරුණ තරුණියන් විශාල පිරිසක් මෙහි සේවය කරති විශාල පිරිසක් මෙහි ලියාපදිංචි වෙමින් සිටි මේ වන විට ආයතනයේ ඉතා පුළුල් බැවින් මෙම කලමනාකරණ මෙහි කලමනාකරණ කටයුතු සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීම ඔහුගේ අපේක්ෂාව වන අතර එමගින් පුළුල් ව්‍යාපාර සංවිධාන වර්ගයක් ඉදිරියේදී ආරම්භ කිරීමට ඔහු අදහස් කරයි දැක්කද දරුවනේ මොකක් හරි සිදුවීමක් සම්බන්ධයෙන් අපට විස්තර ටිකක් පරීක්ෂකවරයා ලබා දෙනවා හැබැයි මේ විස්තර ටික ඔකට කියවද්දී දැනෙන්න ඇති මේ නිකන් ආවට ගියාට විස්තර ටිකක් නෙවෙයි නේද පුතේ අපි ඉගෙනගත්ත කරුණු වලට අදාළ විස්තර ටිකක් තමයි මෙතන තියෙන්නේ එහෙම නේද අපි ඉගෙනගත්ත දේවල් වලට අදාළ විස්තර ටිකක් තමයි මේක තුළ තියෙන්නේ එහෙනම් ඒ වගේම අපේ විෂය දැනුම පරීක්ෂා කිරීමක් තමයි මෙහිදී සිදු වෙන්නේ හරි ගන්න බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ මිනුරගේ නයිටින්ගේල් ව්‍යාපාරයේ ඉලක්ක දෙකක් හා අරමුණක් සඳහන් කරන්න ඉලක්ක දෙකක් සහ අරමුණක් සඳහන් කරන්න ඉලක්ක දෙකක් සහ අරමුණක් බලමු පුළුවන් දරුවෝ කියන්න බලන්න අපේ ඔක පළවෙනි පාඩම තුලම අපි ඉගෙන ගන්නවා නේද පුතේ පළවෙනි පාඩම තුලම ඉගෙන ගන්නවා මේ ව්‍යාපාරයක අරමුණු නේද ව්‍යාපාරයක අරමුණු ඒවා අපි ඉගෙන ගන්නවා රයිට් මොනවද තියෙන්නේ මේ සිද්ධියට අදාළව නේද සිද්ධියට අදාළව මොනවද තියෙන අරමුණු ඉලක්ක ව්‍යාපාරයක අරමුණ විදිහට අපි සලකන්නේ මොකක්ද නේද මේ සිදුවීමත් සම්බන්ධ කරගෙන ඔකට්ටි ඉගෙනගත්ත කරුණුත් අදාළ කරගෙන තමා මේවට පිළිතුරු සපයන්න ඕනේ පුතේ තේරුණාද ඔකට්ටි ඉගෙනගත්ත කරුණුත් අදාළ කරගෙන තමයි මේවට පිළිතුරු සපයන්න ඕනේ රයිට් බලන්න මොනවද අරමුණු විදිහට අපිට ගන්න පුළුවන් එකක් තමයි ලාභයි පයින් නේද මෙයා ව්‍යාපාරයක් කරන්නේ ලාභයි පයින් ලාභයි පයින් ආය පාරිභෝගික තෘප්තිය නේද පාරිභෝගික තෘප්තිය කියන්නේ කවුද මෙයාගේ පාරිභෝගිකයෝ වෙන්නේ right අර සේවාලාභී නේද ඒ කට්ටිය තෘප්තිමත් කරන්න ඕනේ ඒ කට්ටියට විශ්වාසනීයව නේද සුහදශීලීව මේ කට්ටියගේ සේවාව ලබා දෙන්න ඕනේ අයියේ එතන කුඩා දරුවන් එහෙම නැත්තම් වැඩිහිටියන් බලා ගන්න තමයි මේ කට්ටිය ව්‍යාපාරයේ ආරම්භ කරන්නේ ඊට පස්සේ ඉලක්ක මොනවද මෙයා සපුර ගන්න බලාපොරොත්තු වෙන ඉලක්ක ව්‍යාපාරයේ තුන නේද එකක් තමයි සේවයේ ගුණාත්මක භාවය ලබා දෙන්න. එයා හැම වෙලෙම එයාගේ මිතුරු කැලට කිව්වේ නේද විශ්වාසවන්තව අපි මේ සුහදශීලීව විශ්වාසවන්තව කාරුණිකව මේ සේවාව ලබා දෙන්න ඕන කියලා. එහෙනම් එයා ඉලක්ක කරගන්නේ සුහදශීලී සේවාවක් ලබා දෙන්න. ඒ වගේම තමයි මෙයා මේකට සම්බන්ධ කරගන්නේ ගමේ ඉන්න රැකියා විරහිත පිරිස. නේද? එහෙනම් රැකියා නියුක්තිය අවම කරන්න. එහෙම නැත්නම් අපි කියනවා රැකියා උත්පාදනය කරන්න. රැකියා ලබා දීමත් මෙයාගේ ඉලක්කයක් වෙනවා. එහෙනම් පුතේ ලියා ගන්න අරමුණු විදිහට ලාභයි පයීම පාරිභෝගික තෘප්තිය ඉහළ නැන්වීම කියන උත්තර ගන්න පුළුවන්. ඉලක්ක විදිහට අපිට ගන්න පුළුවන් සේවයේ ගුණාත්මක භාවයේ ඉහළ නැන්වීම සේවයේ ගුණාත්මක භාවයේ ඉහළ නැන්වීම ආය රැකියා උත්පාදනයේ මේ සිද්ධියට අදාළව නේද රැකියා උත්පාදනයේ රැකියා නැති පිරිසකට රැකියා දෙන්න තමයි මෙයා මේක ආරම්භ කරේ ඉලක්කය හරිද පුතේ රයිට් අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ අයන්න මෙම ව්‍යාපාරයේ
ඇල්මැති පාර්ශවයන් තුනක් නම් කරන්න. මේවා මතකද මේවා ව්‍යාපාර අධ්‍යයනයේ කොටසක අපි සාකච්ඡා කරනවා නේද? ඇල්මැති පාර්ශවයන්. මේ ව්‍යාපාරයේට මේ ව්‍යාපාරයේ ඉන්න ඇල්මැති පාර්ශවයන් තුන් දෙනෙක් නම් කරන්න කියලා කියනවා. හරිද පුතේ? ඒතර ඔය කට්ටිය ගොඩාක් දරුවෝ මේ ගිනුම් කරණයට සමා උනන්දු දක්වන්න. හැබැයි මේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ ඔය කට්ටිය. තේරුණාද? මොකද මේකේ ප්‍රශ්න හරි අමාරුයි. ඔය කට්ටිය දන්නවා කියලා හිතන් ඉඳලා ලියා ගන්න බෑ. හරිද? ඔයාලා වාට ප්‍රශ්නෙට උත්තරය ලියද්දි ලියවෙන්නේ වෙන දෙයක්. නේද? යන්නේ කොහෙද? මල්ලේ පොල් උත්තර තමයි ගොඩක් ළමයිගෙන් අපි දකින්නේ. රයිට්. මේකේ අහනවා ඇල්මැති පාර්ශවයන් තුනක්. මෙම ව්‍යාපාරයේ ඇල්මැති දක්වන පාර්ශවයන් තුනක්. ඉතින් පුතේ ඔයා ඉගෙනගෙන තියෙනවා ඇල්මැති පාර්ශවයන් බර ගන්න. නේද? 7ක් 8ක් 9ක් 10ක් ඉගෙනගෙන ඇති. හැබැයි මෙයා අහන්නේ මොනවද? මේ ව්‍යාපාරයට ඇල්මක් ඇති පාර්ශවයන්. ඒතර ඔයා ඉගෙනගත්ත ඔක්කොම ටික මේකේ ලියලා හරියනවද? නෑ පුතේ. මේ ව්‍යාපාරයට අදාළව මේ ව්‍යාපාරය තුල ඔයාට හඳුනගන්න ඉන්න ඇල්මැති පාර්ශවයන් ටික තමයි ඉල්ලන්නේ. ලියමු බලන්න. පළවෙනි එක කෙනා අපර ලියා ගන්න පුළුවන්. අයිතිකරු. අයිතිකරු. නේද? එහෙම නැත්තම් මිනුර. එයා තමයි අයිතිකරු. මිනුර. එහෙම ලිව්වට ප්‍රශ්නයක් නැහැ. අයිතිකරු කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? රයිට්. ආය අපිට හඳුනගන්න පුළුවන් මොකද්ද? මේ ගන් එයාගේ ගමේ ඉන්න ගංගොඩ ග්‍රාමයේ ඉන්න තරුණ තරුණියෝ. ඇයි ඒ කට්ටිය මේ ආගේ ව්‍යාපාරේ රැකියා ගන්න පාර්ශවය. නේද? රැකියා අපේක්ෂා කරන පාර්ශවය. එතකොට ඒ කට්ටියත් ඇල්මැති පාර්ශවය. ලියා ගන්න ඒවා. ඊළඟ කරුණ. නේද? තමන්ගේ දරුවන් දෙමව්පියන් රැක බලා ගන්න බලාපොරොත්තු නැත්තම් රැක බලා ගැනීමට සේවාව ලබා ගන්න බලාපොරොත්තුෙන් සිටින ප්‍රජාව පිරිස නේද? කියන්නේ මේ කට්ටියෙන් සේවා බලාපොරොත්තු වෙන පිරිස. සේවා ලාභී එහෙම කිව්වත් හරි. සේවා ලාභී මේ කට්ටියගේ සේවය ලබා ගන්න බලාපොරොත්තුෙන් සිටින පිරිස. හරිද පුතේ? ඒතර මේවා මේ ව්‍යාපාර අධ්‍යයනය පාඩම් වල තියෙන විෂය කරුණුම තමයි අපේ මේ සිදුවීමට අදාළව අපෙන් ප්‍රශ්න කරන්නේ. හරිද පුතේ? ඒතර ඔකට්ටේ මේවා මුල ඉඳලා ඔකට්ටේ පුරුදු වෙන්න මම මතක තියාගන්න ඕනේ. 11 වසර ඉවර වෙනකම් ඕ ලෙවල් විභාගේ ලියලා ඉවර වෙනකම් මේවා ඔකට්ටේ මතක තියාගන්න ඕනේ. හරිද? ඒතර ඔකට්ටේ මේ විෂය කරුණු යම් කිසි ආකාරයකින් මගහැරීමක් නේද? අපි දන්නා ළමයි විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යනවා නේද? ඒ වගේ අවස්ථාවලදී සමහර විෂය කොටස් අපට මගහැරෙනවා. ඒ වගේම මේ පැවතිච්ච කොරෝනා වසංගතයත් එක්ක අපි දන්නා බස්නාහිර පළාත ඒ ඇතුළු ප්‍රදේශවල මේ අවුරුද්දරම ඉස්කෝලේ නොගිය ළමයි ඉන්නවා. ඉතින් පුතේ ඔකටනේ මේවා මග ඇරිලා තියෙන්න පුළුවන්. ඒ හින්දා මේවා නැවත ඔකටේ මතක් කරගන්න. ඒ වගේම මේවා කරපු ළමයි ඇති. අමතක වෙලා ඇති දැන් මේ. නේද? පාසලෙන් ගොඩක් දුරස් වෙලා ඉන්න ඉඳ මේවා අමතක වෙලා ඇති. ඉතින් ඔකටේ මේවා නැවත නැවත මතක් කරගන්න ඕනේ පුතේ. ඒ වෙනුවෙන් අපි ඔකටේ පන්තියක් සංවිධානය කරලා තියෙනවා පුතේ. ඉරිදට. ඉරිදා පෙරවරු 10:30 12:30. හරිද? මේකෙදි 10 වසරේ ඉඳලා විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරන පැය දෙකක පන්තිය. හරිද? එතකොට මේකේ තියරි විදිහට සම්පූර්ණ පන්ති ටික විෂය කරුණු ටික අපි සාකච්ඡා කරනවා. මගහැරිච්ච දරුවෝ ඉන්නවා නම් මේ නම්බරයට කරුණා කරලා පණිවිඩයක් දෙන්න 0.70122.700 කියන නම්බරයට. අපි දැනට 10 වසරේ පන්තිය ආරම්භ කරලා තියෙනවා. ඊගද පන්තිය අපි අගෝස්තු මාසේ ආරම්භ කරේ, සැප්තැම්බර් මාසේ දැන් අපි කරගෙන යනවා නේද? ඒතකොට මේ මාසේදී මේ පන්තියට සම්බන්ධ වුණොත් ළමයට ඒකට අපි සැප්තැම්බර් මාසයේ පසුගිය රෙකෝඩින් ටික ලබලා දෙනවා. අපි හෙට ආරම්භ කරනවා මේකේ ව්‍යාපාර සංවිධාන පාඩමේ හවුල් ව්‍යාපාර කොටස. හවුල් ව්‍යාපාර සමාගම් ඒ ටික අපි හෙට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් මේකට සම්බන්ධ වෙන්න. එතකොට මේ මුල් පාඩම් වල රෙකෝඩින් ටික අපිට සැප්තැම්බර් මාසයේ දෙවෙනි පළවෙනි සතියේ සාකච්ඡා කරපු වාගේ ටික ඔකට්ටිට ලබලා දෙන්න පුළුවන්. රයිට්. කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. පන්ති ගාස්තු ගැන අහන පුතේ, මේ පන්ති ගාස්තු මාසික පන්ති ගාස්තුවක් අපි අය කරන්නේ. මාසික පන්ති ගාස්තු පුතේ රුපියල් 500. බොහොම වර්තමානයේ හැටියට බොහොම සාධාරණ මුදලක්. දරුවෙක්ගෙන් 500ක් ගන්නේ මාසෙට. එතකොට මේක පන්ති ගාස්තු ගෙවලා ඔය කට්ටියට
සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ පැය දෙකක් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන විදිහට අපි පන්තිය පවත්වාගෙන යනවා. ඒතර පන්ති ගාස්තු ගෙවීම පිළිබඳ ගැටලු තියෙනවා නම් ඒත් මට මේ නම්බරයට දැනුම් දෙන්න. එතකොට ඒ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි ඔකට සලස්වනවා. මේ කාලේ මේ ලොක්ඩවුන් එකත් එක්ක පන්ති ගාස්තු ගෙවන්න ගියාම ගැටලු තියෙනවා නම් අපේ කාඩ් පේමන්ට් වලින් ගෙවන්න පුළුවන්. මේනවා ක්‍රෙඩිට් කාඩ් ATM කාඩ් වලින් ගෙවන්න පුළුවන්. එවගේම QR කෝඩ් පේමන්ට් වලින් ගෙවන්න පුළුවන්. ඒ විදිහ අපි විකල්ප ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. මොන යම් ආකාරකින් හරි ඔකට ඒ ක්‍රම භාවිත කරලවත් පන්ති ගාස්තු ගෙවා ගන්න හැකියාවක් නැත්නම් මේ නම්බරයට දැනුම් දෙන්න මේ මාගේ නම්බර එක. එතකොට මේකට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම දරුවෝ අපේ ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනයේ විෂයන් 6ක් උගන්වනවා. සිංහල, ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, ඉතිහාසය සහ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන. මේ විෂයන් සියල්ලටම මේ විදිහේ නොමිලේ පන්ති මාලා පැවැත්වෙනවා. ඒවටත් ඔකටට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනයේ WhatsApp සමූහයේ ඉන්න දරුවන්. නැති දරුවෝ ඉන්නවා නම් මගෙන් ඉල්ලන්න මම ඒක සමූහයේ link එකත් ඔකටට ලබලා දෙන්න. ඒතොර මේ කරුණ සියල්ලම ඔකටට ඒ වගේ පන්තිවලදී නැවත නැවත සාකච්ඡා කිරීමකට භාජනය වෙනවා. හරි පුතේ අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. දෙකේ ආයන්න. මෙම ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන අපේක්ෂා කරන අපේක්ෂාවන් එක බැගින් ලියන්න. අපි මේවා කරා පුතේ. මේ ඇල්මැති පාර්ශවයන් සම්බන්ධයෙන් අපි මේ ක්ලාස් එකේ මේ ඉරුද ක්ලාස් එකේදී අපි කරනකොට මේවා මම ළමයිට හෝම්වර්ක් විදිහට දුන්නා කරන් එන්න කියලා. සමහර ළමයි මට ඒවා ලස්සනට හදලා chart එකක් විදිහට හදලා මේක මට WhatsApp කරලා තියව මම ඒවා නැවත ඒ ක්ලාස් වල ළමයිට ඉදිරිපත් කරා මෙන්න දරුවෝ අපේ ළමයි මේ වැඩ කරලා ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඉතින් ඒවා අපි දෙන්නේ පුතේ අපි දන්නවා ඒවා මේ පේපර් වල ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා කියලා නේ. ඇල්මැති පාර්ශවයේ කවුද කියලා අපි දැනගත්තට අපි දැනගන්න ඕනේ මේ ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම පුතේ මේ ඇල්මැති පාර්ශවයන්ගෙන් ව්‍යාපාරයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ওই දෙපැත්තම අපි දැනගෙන ඉන්න. තේරෙනවද පුතේ? දැන් මෙතන අපෙන් ප්‍රශ්න කිරීමේදී අහන්නේ මෙම ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියන. ව්‍යාපාරයෙන් මොනවද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ? අයිතිකරු අපි ලිව්වේ කවුද පළවෙනි එක නා? අයිතිකරු නැත්තම් මිනුර. අයිතිකරු මොනවද මේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? උපරිම ලාභයක් නේද? එයා යම් කිසි ප්‍රාග්ධනියක් යොදවලා ව්‍යාපාරය ආරම්භ කරාම ඒකෙන් උපරිම ලාභයක් තමයි අයිතිකරු බලාපොරොත්තු වෙන්නේ නේ. ඒ වගේම ව්‍යාපාරයේ අනාගත වර්ධනය. දැන් එයා කියනවනේ සිද්ධිය තුළද කියනවනේ මේක දිනින් දින වර්ධනය වෙන ව්‍යාපාරයක් කියලා. එහෙනම් අයිතිකරු බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ව්‍යාපාරයේ අයිත් මේ වර්ධනය. ඔය කිව්වේ පුතේ අයිතික නැහැ. ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනදී. ඕක තව අවුරුද්දකදී අහන්න පුළුවන් අපෙන්. ව්‍යාපාරයේ මේ ඇල්මැති පාර්ශවයන්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒවා පුතේ අපි මේ පන්තිවලදී සාකච්ඡා කරලා තියෙනවා. රයිට්. ඒවා එතකොට අපිට ඉදිරියේදී පේපර් වලදී හම්බෙන්නත් පුළුවන්. හැබැයි අපි ඒවා සියල්ලම මේ පන්තිදී ආවරණය කරලා තියෙනවා. රයිට්. ඒ හින්දා අපි දන්නවා පේපර් එකට අහන්නේ මොනවද? අහන්න තියෙන්නේ මොනවද කියලා. ඉතින් ඒවා අපි පන්තිවලදී සාකච්ඡා කරමු. හරිද පුතේ? රයිට්. අයිතිකරු ගැන කිව්වේ. ඊට පස්සේ අර ගංගොඩ මේ ග්‍රාමයේ තරුණ පිරිස මොනවද අපේක්ෂා කරන්නේ? රැකියාවන් නේද? ඒ ඇල්මැති පාර්ශවයේ රැකියාවන් තරුණ පිරිස ගමේ ඉන්න තරුණ පිරිස රැකියා අපේක්ෂා ලාභීන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයෙන්? රැකියා අපේක්ෂා. ඒ වගේම රැකියා ලැබෙයිද කියලා බලන් ඉන්න. රැකියාව ගත්ත පිරිස හිටියොත් තරුණ පිරිස තමන්ගේ රැකියාවේ සුරක්ෂිතතාවය ආරක්ෂා වේද කියලා බලනවා. අපි කවුරුත් එහෙම දැන් මේ කොරෝනා තත්ත්වයත් එක්ක අපි දන්නවා ලෝකේ ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ පිරිසකට රැකියා අහිමි වුණා. ඉතින් එහෙනම් ඒ කට්ටියගේ රැකියා සුරක්ෂිතතාවය නැති වුණා. රයිට්. ඔව් දැන් පටන් ගන්න පුතේ අපි ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නේ වගේ සාකච්ඡා කරගෙන යන්න. හරිද? රයිට්. වෙලාවට පන්තිර සම්බන්ධ වෙන්න පුරුදු වෙන්න ඕනේ. හොඳයි? රයිට්. ඊට පස්සේ අපි කතා කරා අර දෙමව්පියන් එහෙම නැත්නම් සේවා ලාභීන් කියලා. සේවා ලාභීන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? තමන්ගේ දරුවන් දෙමව්පියන් සුරක්ෂිතව සහ විශ්වාසවන්තව රැක බලා ගැනීම. සේවා ලාභින් බලාපොරොත්තු වෙන්නේ ඒක. නේද පුතේ? සේවා ලාභින් බලාපොරොත්තු වෙන්නේ ඒවා. ලියා ගන්නව නේද දරුවෝ? රයිට්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ chat box එකට දාන්න ඕනේ ඈ. මම කරනවා වේගෙ වැඩි නම් මොකද ලොකු ප්‍රමාණයක් මේ අපිට පැය තුල සාකච්ඡා කරන්න තියෙනවා නේද පුතේ. ඒකයි චුට්ටක් වේගෙන් කරන්නේ. නැත්නම් අපිට මේ පැය දෙකේ පන්ති නම් අපි හොඳට මේවා විස්තරාත්මකව සාකච්ඡා කරමු. හරිද? සෙනසුරාදා පන්තියේ පුතේ මේ link එකම තමයි හැමදාම පාවිච්චි වෙන්නේ. වාට මේ zoom link එකක් කියලා තිබ්බේ. ඒ හින්දා ඔක ඔයාගේ ඕන යාළුවෙකුට යවන්න පුළුවන්. මෙන්න සෙනසුරාදා හතර class එක තියෙනවා මේ sir ගේ මේ zoom link එකෙන් join වෙන්න. එච්චරයි. හරිද? අවශ්‍ය නම් whatsapp group එකට join වෙන්න කියලා number එක යවන්න. එහෙම ඕනේ නැහැ. නැත්තම් zoom link එක යවන්න. එතකොට ඒ දරුවා අවශ්‍ය නම් zoom එකෙන් වෙලාවට පන්තියට
join me. Haride? Hari. Enang api almati parshayan balapurottu vena apekshawan gana katha karanne. Etora putte den api metana parshavayan 3ak gana vitarai katha kare. Oya igena gana athi parshavayan 9ak 10ak. Neida? E hama parshavayakma putte vyaparen balapurottu una apekshawan pilibanda oya denuwat vela innu. Therunada? ඒකයි මේ අපි ප්‍රශ්න පත්‍ර කරන එකේ තේරුම අපි එක ප්‍රශ්නයක් කරා ඒකට විතරක් උත්තරය දැනගන්න නෑ වෙප්පේ අපි මේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී වුණත් අපි දරුවන්ට සම්පූර්ණ දැනුම ලබා දෙන්න නේද නැත්තම් ප්‍රශ්නය කියවුවා ආ උත්තරේ ප්‍රශ්න විචාරාත්මක වගේ ප්‍රශ්නේ උත්තරේ කී කී අපි යන්නේ නෑ නේද නොමිලේ කරත් අපි මේකේ ළමයින්ට යම්කිසි හරවත් දැනුමක් ලබා දෙන්න උත්සාහ කරා ඒක තමයි පුතේ අපි ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනයේ අරමුණ අපේක්ෂාව වෙන්නේ තේරුණාද අපි සියලු ගුරුවරු ඒ විදිහට තමයි व्यापारे नम दाल व्यापारे लियापदिंचिकिरीम व्यापार साकच्चा व्यापार संबंध පරණ රෙකෝඩ්ස් ටික ගන්න ඒ වගේ අපි තනිපුද්ගල ව්‍යාපාර සම්බන්ධයෙන් ලියාපදිංචි කිරීම ගැන සියලු කරුණු සාකච්ඡා කරලා තියෙනවා. හරිද පුතේ? රයිට්. එහෙනම් මේක ලියාපදිංචිය අනිවාර්යද? ඔව්. එහෙනම් එසේනම් මේට හේතු කරුණු කුමක්ද? මොකද්ද පුතේ? පිළිතුර ඔව් අනිවාර්යයි. ඇයි ඒ? අපි නිකන් නෙවෙයි කියන්නේ. ඔව්. මොකද මෙයා මිනුරගේ මිනුර ඔහුගේ නමින් හැර වෙනත් නමකින් තමා ව්‍යාපාරය ආරම්භ කොට පවත්වාගෙන යන්නේ. නේද පුතේ? වෙනත් නමකින් තම ආරම්භ කොට පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනේ. එහෙනම් පුතේ ලියාපදිංචි අවශ්‍ය නොවන අවස්ථාව මොකද්ද? තනිපුද්ගල ව්‍යාපාරය. ඔව්. අයිතිකරුගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කිරීමක් අනිවාර්ය වෙන්නේ නැහැ. ඒකත් ඔකට මතක තියාගන්න ඕනේ. තේරුණාද? හැබැයි මෙයා ඔහුගේ නමින් නෙවෙයි ව්‍යාපාරය ගෙන යන්නේ වෙනත් නමකින්. ඒ හින්දා ලියාපදිංචි අනිවාර්ය වෙනවා. හරිද ගැටලුවක් නැහැ නේද උත්තරේට පැහැදිලිනේ රයිට් පුතේ හරි ඊළඟ ප්‍රශ්නේ ගමු අපි එසේ ලියාපදිංචි කළ යුතු නම් අදාළ පනත ලියා දක්වන්න ඔන්න තවත් සිද්ධියක් ළමයි ඉර වෙන තැන නේද ළමයි ඉර වෙන තැන මට බලමු උත්තරයක් එවන්න බලන්න ඕකට එකේ අයියලා අක්කලානම් මට chat box එක කරා උත්තර එවනවා ප්‍රශ්න කියද්දි උත්තර එවනවා රයිට් එහෙනම් ඔකට මේ පිටපත යම් කිසි දැනුමක් අවබෝධයක් තියෙනවා නම් පිළිතුරු එවන්න එහෙම ප්‍රමාණවත් දැනුමක් අවබෝධයක් නැත්නම් දැනුම අවබෝධය ලබා ගන්න මේ පන්තියට සම්බන්ධ වෙන්න රයිට් හරි එවමු බලන්න පිළිතුරුත් දෙක ඉක්මනට තනිපුද්ගල ව්‍යාපාර වලට ඒක බලපානවද නැහනේ නේද තනිපුද්ගල ව්‍යාපාර වලට ඒක බලපාන්නේ නැහැ ලියාපදිංචිය තනිපුද්ගල ව්‍යාපාර වලට ඒක බලපාන්නේ නැහැ නේද තනිපුද්ගල ව්‍යාපාර වලට සම්බන්ධයෙන් අපෙන් අහන්නේ මේ ව්‍යාපාරයේ තනිපුද්ගල ව්‍යාපාරයක් නේ ඈ මොකද්ද තනිපුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අදාළ වෙන්නේ කො කියන්න බලන්න තාම නිවැරදි පිළිතුරක් ලැබුණේ නැහැ अवबोधन
කොහොමද ලියාපදිංචි කරන්න ඕනේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම අදාළ පළාත් සභාවේ व्यापार नाम आज्ञापन से अटते व्यापार नाम आज्ञापन से अटते व्यापदी की करांडोने व्यापार नाम आज्ञापन के दर्वो वर्तमाने वेनकोट මේ ව්‍යාපාර නාම රෙජිස්ටර් ව්‍යාපාර තනිපුත්කල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ බලය පළාත් සභාවලට විමධ්‍යගත කරලා තියෙනවා තේරුණාද මේ බලය පළාත් සභාවලට විමධ්‍යගත කරලා තියෙනවා එතකොට වර්තමානයේදී ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය හරිද යම් කිසි දරුවෙක් ව්‍යාපාර නාම ආඥාපනත ලිව්වත් ඒත් එක්කම ඒ යටතේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය කියන විස්තරේ ඔකට්ටිය අතින් කියවෙන්නම ඕන. තේරුණාද? ඇයි ඒ ඔකට්ටිය අහලා බලන්න වර්තමානයේ ඇත්තම ලියාපදිංචි කරන්නේ මේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ. ඒ හින්දා ඔකට්ටියෙන් ඇත්තම පිළිපුණක් පිළිර බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක. राइट व्यापार नाम प्रज्ञाप्ति अटते लियापदीं कि व्यापार नाम आज्ञापन लिवट लियन समगम लियांट वर्तमान लियांट व्यापार नाम आज्ञापन अटते लियापदी कल युत नमु वर्तमान मे लियापदी कि मे कटयुत फलात्सभावलट विमत्यगत करलतीन बेवीन अदाल फलात्सभावे व्यापार नाम प्रज्ञाप्ति अटते लियापदी कल युत අන්න අංග සම්පූර්ණ පිළිතුරක්. රයිට් අංග සම්පූර්ණ පිළිතුරක්. ඒ හින්දා අප්ඩේට් වෙන්න අලුත් තොරතුරු. මේවා යාවත් කාලීන වෙන්න ඕනේ මේ විෂය කරුණු. තේරුණාද පුතේ? ඒ හින්දා ඒ විදිහට පිළිතුර සකස් කරගන්න. හරි. ඊට පස්සේ අපි හතර වෙනි එකට මෙම ව්‍යාපාරයේ අවස්ථාවක් හා ශක්තියින් දෙකක්. අවස්ථා හා ශක්තියින් දෙක බැගින්. ඒ කියන්නේ පුතේ අවස්ථාවන් දෙකයි ශක්තියින් දෙකයි ලියන්න. හරි. මේක ලියා ගන්න ඕන අවස්ථාවන් දෙකක් තා ශක්තියින් දෙකක් හරි මම අරක පැහැදිලි කරන් අන්නම්කෝ නැවත වරක් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් හරිද ඔක නැත්තම් ඔය ළමයිට ගැටලුවක් වෙනවා නේද ඔය ළමයිට ගැටලුවක් වෙනවා මොකද ඉස්කෝලේ එක විදිහකට උගන්වලා ඇති නේද පුතේ අපි තව විදිහකට උගන්වන්න ගියාම ඔක ගැටලුවක් වෙනවා හැබැයි අත්තම සිද්ධිය මොකද්ද තනි පුද්ගල ව්‍යාපාරවල ලියාපදිංචි මම කිව්වේ කොහොමද व्यापार नाम आज्ञापन तमा अतीत पेपत उ आज्ञापन लियापदे मेव मध्यम रजे लियापदेमण हेब वर्तमान विनकोट ए तनिपुद्गल व्यापार लियापदे बलय अपे पलासभा नमेट बेदल दीलतीनकोटे भस्नाहिर पलाते තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරනවා නම් ඒක ලියාපදිංචි කරන්න ඕනේ බස්නාහිර පළාතේ ව්‍යාපාර නාම රෙජිස්ටර් කාර්යාලේ. හරිද? මධ්‍යම පළාත නම් මධ්‍යම පළාතේ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ. වයඹඩන් ඒ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ. තේරුණාද පුතේ? ඇයි එහෙම බලේ පවරලා දෙන්නේ? එතකොට මේ එක එක පළාත් සභාවල පුතේ මේව සම්බන්ධයෙන් අය කරන ගාස්තු වෙනයි අවශ්‍ය කරන අවශ්‍යතාවයන් වෙනස් වෙලා තියෙනවා හරිද මූලික ටික එකක් වුණාට වෙන වෙන අවශ්‍යතාවයන් තියෙනවා හරිද ඒ හින්දා පිළිතුරක් විදියට වා මෙහෙම ලියා ගන්න සම්පූර්ණ පිළිතුරක් මේ දරුවෙක් ඉල්ලන හින්දා හරියටම කියන්නකෝ කියලා තියෙනවා ඒ උත්තරේ මෙහෙම ලියා ගන්න පුතේ ලියා ගන්න 1918 අංක 6 දරන 1918 අංක 6 දරන व्यापार नाम आज्ञापनत पदनाम कोटगेन व्यापार नाम आज्ञापनत पदनाम कोटगेन व्यापारे अयत् पलात् सभावे व्यापारे अयत् पलात् सभावे
व्यापार नाम प्रज्ञप्ति अणु व्यापार नाम प्रज्ञप्ति अणु व्यापार नाम प्रज्ञप्ति अणु पलात सभावे अदाल पलात सभावे व्यापार नाम रजिस्ट्रार कार्यालय व्यापार नाम रजिस्ट्रार कार्यालय लियापदिंचि कलयुतुय लियापदिंचि कलयुतुय अतीतयक् तीनो अपडेट ट्वीट एकक् तीनो एकिंद गट्टुवक् नै राइट ओय अहल बलन्न ओन व्यापारयक् लियापदिंचि करपु एक नै कोहेंद गत्ते किन हरिद राइट ඊට අපි ඊළඟ ප්‍රශ්නෙට යන් මම හිතනවා පිළිතුර සෑහීමකට පත් වෙයි ඔය කට්ටිය අවස්ථාවන් දෙකක් හා ශක්තියින් දෙකක් කියන්න දෙක බැගින් ඔය ප්‍රශ්න හරියට කියව ගන්න ඕන පුතේ සමහර කට්ටිය අවස්ථාවයි ශක්තියයි කියන නිකයි එහෙම නැහැ අවස්ථාවන් දෙකකුයි ශක්තියින් දෙකකුයි දෙක බැගින් කියන නේද දෙක බැගින් ಇಲ್ಲ රයිට් කියමු බලන්න කවුරු හරි මේ ව්‍යාපාරයේ තියෙන අවස්ථාවන් සහ ශක්ති මේවා කොහෙන්ද පුතේ එන්නේ මේ අවස්ථාවන්ගේ ශක්තිනු අපි කරා अपे पंथी संबंध इन मेद मतगति अभी कथाकर व्यापार परसरे अद्यने की वेदगत्म की मुखद कथाकर शोर्ट एनलाइज चधुअत विश्लेषण एक हनुनगत्ता अवस्थावन तर्जन शक्ति दुर्वलता किल हतर्वर्ग अनेक मे प्रश्नकर मेदेकनापे मुखद अवस्थावन शक्ति ओय फोमेटम विभाग ओय विद्यम प्रश्न तम विभाग अरे मे प्रश्न मेना प्रश्न ओय पाड़म आवरण शोर्ट एनलाइज केरीला अने करुणाकर मे पंत सहभागे धन लागू पुते लोके मे विद्य व्यसन कोरोना ये काले कव कल तव एकद ఒకటిదన్నే అపేక అపి పొడి గాలిదారు కరోనా హిందనే వెనమేన ప్రశ్న హింద అపట పాసల్యంట బెరివును కాలయక్ యుద్ధే హింద బెరివును నేద బొంబు ఉపరది లమై ఇస్కోల యావినే బస్సల బొంబు ఉపరవ్వ లమై గేవల్ వల తియాంగిట ఇస్కోల యంట బెరివును నే ఏ వగేమ తవ ఈట యా ఒకటి అమ్మల తాతల దన్నో నేద ఏటత్ ఎహా తవ ప్రశ్న ఉనా అపే రటవల్ల రైట్ ఎతకొడ అపట ఇస్కోల యంట బెరున అపి ఉదే ఇస్కోల యనో ఆయ గెదరేను భాగయక్ కనకొడ పోలీసింగ్ అపి హారవల యవన ఇస్కోల యంట దెన్నే නේ ඒ යම් යම් ආරක්ෂිත තත්ත්වන් හේතු. ඉතින් ඒ වගේ තමයි ඔකට්ටි දැන් මේ ලෙඩකට කොටු වෙලා කොරෝනා කියන ලෙඩේට කොටු වෙලා ඔකට්ටි කිදෙත් ලගින්. හැබැයි පුතේ අපි අර විදිහට ඉස්කෝලේ නොගියා කියලා අපේ විභාග කල් දැම්මෙත් නැහැ. ඒවා කලට වෙලාවට තිබ්බා. ඈ ඒ කාලේ ඔන්ලයින් ක්ලාස් උත් නැහැ. අපි පෙළපොත කියවගෙන පුළුවන් විදිහට විභාග වලට මුණ දුමු. දැන් ඔකට්ටිට එහෙම නැහැ පුතේ මේ අවස්ථාව දීලා තියෙන්නේ. ඔකට්ටිගේ දැනුම වර්ධනය කරගන්න. හරි අපි යන් අවස්ථාවන් දෙකක් මට පිළිතුරක් ලැබුණ නැති හින්දා මම කියන්නම් පුතේ. අවස්ථාවන් දෙකක් තමා අවස්ථාවන් කියන්නේ පුතේ බාහිර පරිසරයේ අපට තියෙන වාසිදායක තත්ත්වයන් එකක් තමයි මේ මිනුරගේ ගමේ රැකියා නොමැති විශ්වාසවන්ත සහ සෞඛ්‍ය සම්පන්න පිරිසක් සිටීම එයාට එයා ඒක තමයි එයා හයියක් කරගත්තේ එයාගේ ව්‍යාපාරය ආරම්භ කරගන්න නේ ඒක එයා අවස්ථාවක් කරගත්තා නේද පුතේ බාහිර පරිසරයේ තියෙන හිතකර තත්ත්වයන් තමයි අපි අවස්ථාවන් විදිහට හඳුනගන්නේ ඒක එයා අවස්ථාවක් කරගත්තා හරිද හරි එහෙනම් ඒක යාගේ කවස්තාව. ඒ වගේම තමා පුතේ තමන්ගේ දරුවන් වයසක දෙමව්පියන් රැකබලා ගැනීමේ සේවාවක් බලාපොරොත්තු වෙන. ඒ සේවය බලාපොරොත්තු වෙන සිටින පිරිසක් සමාජයේ සිටීම. නේද වර්තමාන වෙනකොට ඔකට්ටි දැකලා තියෙන ඔකට්ටිත් ඒ අත්දැකීම් නැති. නේද ඔකට්ටිගේ ප්‍රදේශවලත් ඇති නගරබද ඉන්න කට්ටියල ගොඩක් මේක තියෙනවා තමන්ගේ දරු ඔකට්ටියත් එහෙම අම්මලා තාත්තලා රැකියාවට යනකොට ඔකට්ටියත් ඩේකියාවල ඉඳලා නේද පුතේ පොඩි කාලේ අම්මා රැකියාවට ගිහිල්ලා එනකන් दिवास मध्यस्थान हिटपु धरु आना नगर बद धरु मित्र इन ये तम वयसक दिमाउपय बलाघंट ते सेवा बलापुर विशाल फिरसा इन एकत्वस्ताव अन्ेनापट अवस्ताव हंधुगंडपू रईट इवते बाहर परसरे अपट हंधुगंड नरापी कथा करोर्ट एनलाइज शोर्ट एनलाइज कथा करईट अन्ेवा तमा मे उत्तर विधि गंडो නේද පුතේ මේ පන්තිවල හිටපු දරුවෝ දන්නවා අපි කොහොමද chart එකක් දාලා presentation දාලා අපිව පැහැදිලි කරා නේද right ඊට පස්සේ ශක්තියින් දෙකක් ශක්තියින් කියන්නේ මොනවද පුතේ අපේ අභ්‍යන්තර පරිසරය ඔකට දන්නවා ව්‍යාපාර පරිසරය බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය කියලා කොටස් දෙකක් තියෙනවා
අපි පුතේ ඒවා කරලා තියෙන පර පන්ති වලදී අවශ්‍ය දරුවෝ ඉන්නවනම් සම්බන්ධලා රෙකෝඩින් ලබා ගන්න ඕනේ. ඔව් මොකද්ද පුතේ කියන්නේ? අවස්ථා මොකද්ද පළවෙනි අවස්ථාව? මිනුරගේ ගමේ නැත්තම් ගන්ගොඩ ග්‍රාමයේ රැකියා විරහිත නැත්තම් රැකියා විරහිත රැකියා නොමැති විශ්වාසවන්ත සෞඛ්‍ය සම්පන්න තරුණ තරුණියෝ සිටීම තන් තරුණ පිරිසක් සිටීම හරි ඊළඟ අවස්ථාව දෙමව්පියන් හා දරුවන් රැකබලා ගැනීමට දෙමව්පියන් සහ දරුවන් රැකබලා ගැනීමට පිරිසක් නොමැති රැකියාවල නිරත දෙමව්පියන් රැකියා කරන කට්ටියට තමයි මේ කට්ටිය බලා ගන්න විදිහක් නැතුව ඉන්නේ අන්න එහෙම පිරිසක් ඉන්න එකත් මේකක් මේ මිනුරට අවශ්‍ය මේ අවස්ථාවක් වුණා හරිද පුතේ අපි වෙලා යන හින්දා ශක්තියන් ගැන ලියාගමු ශක්තියන් කියන්නේ පුතේ අපේ අභ්‍යන්තර පරිසරයේ තියෙන අපේ වාසිදායක තත්ත්වය මං කියේ ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකකට බෙදනා මූලික වශයෙන් බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය ඉගෙනගෙන නැති නේද ඉගෙනගත්තේ නැත්නම් පුතේ අනේ මගේ දරුවනේ මට සම්බන්ධ වෙන්න මගෙත් එක්ක මං ඔය කට්ටියට අවශ්‍ය දැනුම ලබලා දෙන්න හරිද පුතේ රයිට් මොනවද මේකේ තිබ්බ ශක්තියන් එකක් තමයි මිනුර විවසායකත්වය පිළිබඳ උපාධිධාරියක් වීම උපාධියක් ලබා ගන්න තියෙනවා නේද එහෙනම් එයා විවසායකත්වය අපි දන්නා ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යන පුද්ගලයාට අපි කියනවා විවසායකයා කියලා එහෙනම් ඒ පිළිබඳ කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යන්නේ කියන කේ පිළිබඳ උපාධියක් ගන්න ඒක යාට ලොකු ශක්තියක් නේද එයාගේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන්ගේ තියෙන වාසිදායක තත්ත්වයක් ලියාගන්න මිනුර විවසායකත්වයේ පිළිබඳ උපාධියක් ලබා තිබීම ඊළඟ ශක්තිය තමයි එයාට විශ්වාසවන්ත හා සෞඛ්‍ය සම්පන්න පිරිසක් එයත් එක්ක එකතු වෙලා ඉන්නේ නේද අර තරුණ පිරිසට එයා රැකියා දුන්නානේ එහෙනම් එයාගේ ආයතනය තුල ඉන්න සේවකයෝ සෞඛ්‍ය සම්පන්න හා විශ්වාසවන්ත පිරිසක් වෙන්නේ ලියාගන්න ආයතනයේ සේවකයන් විශ්වාසවන්ත සහ සෞඛ්‍ය සම්පන්න පිරිසක් වීම අයි ගමේ හිටව පිරිසල මෙයා බඳවගත්තේ ඒකයි රයිට් තේරුණාද අපිට මේ මං කියන්නේ එකයි අපි මේවා නිකන් අහරෙන් මෙහෙන් ගහලා දාන්න මේවා වැඩ පටන් ගන්න නෑ පුතේ හරිද අපි උපාධිධාරීන් උපාධි අරගෙන නේද තව රැකියාවක් කරලා අවුරුදු ගාණක් රැකියාවනුත් කරලා රයිට් අවුරුදු ගාණක් ඉගෙනීමේ කටයුතුත් කරලා අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න නෑ පුතේ අපි මේ දෙන දේ හරියට දෙනවා දරුවන්ට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට දෙනවා ඒකයි අපි මේවා කරන්නේ හරිද ඒ හින්දා නොමිලේ කියලා නිකන් බොරුවට ප්‍රශ්න විචාරාත්මක ගැටසරණක් වගේ නේද ප්‍රශ්නයක් කියනවා උත්තරයක් මම්ම ප්‍රශ්නෙත් කියනවා මම්ම උත්තරෙත් දෙනවා පැහැදිලි කිරීමකුත් නැහැ නේද බොරුවට ළමයි එක්ක පොඩ්ඩක් සුබදව සාකච්ඡා කරනවා hina වෙනවා විහිළු කරනවා යනවා බින්දු කියනවා ඒවා මොකුත් නැහැ පුතේ රයිට් අපි වැඩ විතරයි නේ දෙමව්පියෝගේ කාලය ශ්‍රමය නේද ඔය කට්ටියට ෆෝන් නැරන් දීලා ඔය කට්ටියට ඩේටා කාඩ් දාලා දීලා දෙමව්පියෝ මේවා කරන්නේ ඇයි පන්ති රැවිලා විනෝද වෙලා යන්න නැහැනේ පුතේ දෙයක් දැනුමක් ලබා ගන්න ඔය කට්ටියගේ අනාගතය යහපත් කරන්න නේද දෙමව්පියෝ මේක අහන් ඉන්නවනම් අපේ පන්තිවලට සම්බන්ධ කරන්න ආදරණීය දෙමව්පියනි ඔබේ දරුවාගේ හැදියාව චර්යාව අධ්‍යාපනයේ සියලු දේ අපි හොඳින් ආරක්ෂා කරලා දීලා ඔවුන්ගේ ඒවා වැඩි දියුණු කරලා දෙන්න. හරිද? අපේ ස්මාර්ට් ඔන්ලයින් කැම්පස් ආයතනයේ සියලු ගුරුවරු එහෙමයි අනවශ්‍ය කතා බහ නැහැ අනවශ්‍ය දේවල් ගැන කතා කරන්නේ නැහැ. අවශ්‍ය විෂය කරුණු සාකච්ඡා කරලා ඔබගේ විනයත් හොඳින් දරුවන්ගේ විනයත් හොඳින් පවත්වාගෙන යනවා. ඒ වගේම ඔබගේ විශ්වාසය දිනාගෙන ඔබ බලාපොරොත්තු වෙන විදිහට දරුවා අධ්‍යාපනික වශයෙන් අපි හොඳ ගුණද යහපත් දරුවන් බවට පත් කරන්න තමයි මේ උත්සාහය දරන්නේ. එහෙම නැතුව මේ පැයක් අරගෙන පැය දෙකක් අරගෙන නොමිලේ කරනවා කියලා නේද?
බයිලා ගහන්න අපි සූදානම් නැහැ. බලන්න දැන් මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරද්දී ඔකටට කොච්චර විෂය කර්ම ප්‍රමාණයක් මම මතක් කරන්න ඇතිද? නේ ප්‍රශ්න කිහිපයක් වුණාට ඔයාගේ පාඩම් කිහිපයක් ආවරණය වෙන තරම් දැනුමක් අපි වඩ ලබලා දෙන්න. රයිට්. ඒතර මීට වඩා පුළුල් දැනුමක් ඔකටට මේ තියරි ක්ලාස් වලට ආවොත් ලබා ගන්න පුළුවන්. රයිට්. අපි මේ ලොක්ඩවුන් ඉවර වෙච්ච ගමන් මේවා අපි වහලා දාන්න නැහැ. අපි ඔකටට ඕ ලෙවල් කරනකම් ඔකටට නංගිලා මල්ලිලා 10 වසරට ආවම ඒ කට්ටියටත් අපි මේක කරනවා. ඔකටට ඕ ලෙවල් කරනකම් කරනවා. ඔකටට ඒ ලෙවල් කරනකොටත් අපි මේ පන්ති දිගටම කරනවා. එහිඳ පුතේ ඒවට සම්බන්ධ වෙන්න දිගටම රැඳිලා ඉන්න පන්තියත් එක්ක. හරිද? ඊළඟට අපි යන් සියද සිද්ධියට අදාළ ආර්ථික පරිසර සාධකයක් දක්වන්න. ඔව්. ආර්ථික පරිසර සාධකයක්. ආර්ථික පරිසර සාධකයක්. රැකියා නියුක්තිය. ඔව් ඉතින් මොකද්ද පුතේ රැකියා නියුක්තිය කියන්නේ? රැකියා නියුක්තිය කියන්නේ පුතේ රැකියාවේ නිරත වෙලා ඉන්නවා කියන්නේ. රැකියා ව්‍යුක්තිය කියන්නේ රැකියාවක් නැතුව ඉන්නවා. කියන්නේ රටේ අපි දන්නවා රටක රැකියා අපේක්ෂිත පිරිසක් ඉන්නවා. අපි ඒකට කියනවා ශ්‍රම බලකාය කියලා. ඒතර මේ ශ්‍රම බලකායේ දැනට රැකියාවක් කරන පිරිස අපි හඳුනනවා සේවා නියුක්තිකයෝ කියලා. රැකියා නොකරන පිරිස රැකියාවක් බලාපොරොත්තු වෙන ශ්‍රම බලකායේ සිටින රැකියා නොකරන පිරිස අපි කියනවා රැකියා ව්‍යුක්තිකයෝ කියලා. රැකියා ව්‍යුක්තිකයෝ රැකියා නියුක්තිකයෝ රැකියා කරන අය ශ්‍රම බලකායේ රැකියා ව්‍යුක්තිකයෝ ශ්‍රම බලකායේ රැකියා නොකරන පිරිස. හරිද පුතේ? හරි. ආර්ථික සාධකයක්. ඔව් පිළිතුරක් ඉදිරියට ආයක දීලා තියෙන්නේ සේවා ව්‍යුක්තිය. සේවා ව්‍යුක්තිය පුතේ. නේද මේක කතා කරන්නේ සේවා නියුක්තිය නෙවෙයි සේවා ව්‍යුක්තිය ගැන. ඇයි ඒ? අවධානය යොමු කරේ රැකියා නැති පිරිසකට රැකියා දෙන්න. එහෙනම් සේවා ව්‍යුක්තිය වෙන්න. නියුක්තිය නෙවෙයි පුතේ පිළිතුර සේවා ව්‍යුක්තිය. තේරුණාද? ව්‍යුක්තිය. සේවා ව්‍යුක්තිය. සේවා ව්‍යුක්තිය. හරි? නියුක්තිය නෙවෙයි ව්‍යුක්තිය. හරි අපි ඊළඟ එකට යනවා. අපි 6ට යනවා හිමිකාරීත්වය හා හයි හිමිකාරීත්වය හා අරමුණු මත මිනුරගේ ව්‍යාපාරයේ අයත් ව්‍යාපාරයේ කවර ව්‍යාපාර සංවිධානයකට අයත් යන්න වෙන වෙනම දක්වන්න. ආ හිමිකාරීත්වය අනුව අපි දන්නවා ව්‍යාපාර වර්ග කරන පදනම් පුතේ. මොනවද? හිමිකාරීත්වය, පරිමාණය, අරමුණ කියන. එහෙනම් මෙයා කියනවා අපෙන් අයිතිය සහ අරමුණ අනුව මේ මිනුරගේ ව්‍යාපාරය කොහොමද අපි වර්ග කරන්නේ කියලා. අයිතිය අනුව නම් අපිට කියන්න පුළුවන් මේක පෞද්ගලිකාංශයේ ව්‍යාපාරයක්. නේද පුතේ? අයිතිය අනුව අපිට කියන්න පුළුවන් මේක පෞද්ගලිකාංශයේ ව්‍යාපාරයක් කියලා. නේද? ඒ වගේම අරමුණ අනුව ගත්තොත් එහෙම මේක අපි කියනවා ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක්. නේද? ඔකටනේ මතකදිනේ අරමුණ අනුව ලාභ අරමුණු කරගත් ලාභ අරමුණු කර නොගත් කියලා අපි වර්ග කරගත්තා. ඒ වගේම අපි වර්ග කරනවා අරමුණ ගත්තොත් sorry අයිතිය ගත්තොත් පෞද්ගලික අයිතිය සහ රාජ්‍ය අයිතිය නැත්නම් පොදු අයිතිය කියලා. ඒතර මේක මිනුරගේ පෞද්ගලික අයිතියේ යටතේ තියෙන ව්‍යාපාරය. එහෙනම් අයිතිය අනුව පෞද්ගලිකංශයේ ව්‍යාපාරයක් අරමුණ අනුව මේක ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක්. හරිද? right අපි යන් ඉදිරියට අපි හතේ අයන්න. නයිටින්ගේල් ව්‍යාපාරයේ අයත්න ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද? මොකද්ද පුතේ අපි කතා කරා? ඒක පුද්ගල එහෙම නැත්නම් තනි පුද්ගල එහෙම නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාරයක්. ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්න පුළුවන්. ඒකටම කියනවා අපි තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්න පුළුවන්. ඒකටම කියනවා කේවල ස්වාමී ව්‍යාපාරයක් කියලා. 6ට අහපව් කියන්න පනේ ඔව් පුතේ කියන්න. රයිට්. 6ට පිළිතුර තමයි මොකද්ද? අයිති අනුව නම් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. අයිති අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. අරමුණ අනුව ලාභය අරමුණ කරගත් ව්‍යාපාරයක්. ලාභය අරමුණු කරගත් ව්‍යාපාරයක්. හරිද? ලාභය අරමුණු කරගත් ව්‍යාපාරයක්. හරි. අපි හත් වෙනේක ඉන්නේ ව්‍යාපාර සංවිධාන වර්ගය මොකද්ද කියලා අහන්නේ. අපි කව තනිපුද්ගල එහෙම නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාරයක්.
හරිද? කේවල ස්වාමී ව්‍යාපාරයක්. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න පුතේ. මෙතන chat කරන්න එහෙම නැත්නම් මේ number එකට දාලා මගෙන් අහන්න මම ඔකටට පුරිම සහයෝගය දෙනවා. විශේෂම 10 වසර දරුවන්ට නේද අපෙත් එක්ක තම අවුරුදු දෙකක් රැඳිලා ඉන්න පුළුවන්. මේ අවුරුද්ද දැන් ඔහොම ගෙවිලා ගියාම ඊළඟ අවුරුද්ද සම්පූර්ණයෙන් අපෙත් එක්ක ඉඳලා විෂය කරුණු ඔකටට අවබෝධ කරගන්න පුළුවන්. හරිද? ඒ හින්දා දිගටම රැඳිලා ඉන්න මේ නොමිලේ පන්තිය පුතේ හැමදාම සෙනසුරාද මේ වෙලාවට තියෙනවා. හරිද? මේ link එකම තමයි භාවිතා කරන්නේ. ඒ හින්දා ඔක පරිස්සම් කරලා තියාගන්න. සෙනසුරාද මේ වෙලාවට අපෙත් එක්ක සම්බන්ධෙන්ට අපේ WhatsApp group එකට join වෙන්න. එතකොට ඒකෙන් ඔකටට තව පන්ති සම්බන්ධයෙන් අලුත් තොරතුරු දැනගන්න පුළුවන්. හරිද පුතේ? right අපි ඉදිරියට යමු. මෙම ව්‍යාපාර සංවිධානයේ වර්ගයේ වාසි හා අවාසි දෙක බැගින්. ආවාසි අවාසි කියන්නේ මොනවද පුතේ? මෙම ව්‍යාපාර සංවිධානය කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර සම්බන්ධය. නේද? වාසි මොනවද? වාසි මොනවද පුතේ? වාසි නම් අපි ගොඩක් දන්නවා නේද? තනි පුද්ගල ව්‍යාපාර වල වාසි කිව්වොත් එම අපෝ කොච්චර දිනවද? කියන්න බලන්න. ඒව නම් ඉතින් බැරි වෙන්න විදියක් නැහැ. නේද? පහසු වෙන්න ආරම්භ කරන්න පුළුවන් කියනවා. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කියනවා නේද පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කියනවා ඊට පස්සේ මොකද කරන්නේ ලාභය අයිතිකරුවට භුක්ති විඳින්න පුළුවන් කියනවා නේද ව්‍යාපාර තොරතුරු වල රහස්‍යභාවය රකින්න පුළුවන් කියනවා අන්න වාසි තව ගොඩක් තියෙනවා අපිට දෙකයි අවශ්‍ය व्यापारी रहस्यपटरांग दक्षता उपरी प्रयोजन व्यवसाय उपाध्यक्ष महदार व्यापारे दीवन कंडल व्यापार तीरण गंड पहासुने स्वाधीन तीरण गंडपुलाइंटे अन्ट वासी वगकीमीत නේද පුතේ වගකීම අසීමිතයි යදු ප්‍රාග්ධනයට පමණක් ඔහුගේ වගකීම සීමා වෙන්නේ නැහැ වගකීම අසීමිතයි ඊට පස්සේ අකණ්ඩ පැවැත්මක් නැහැ නෛතික පුද්ගල භාවයක් නොමැති වීම නේද ඊට පස්සේ අයිතිකරු තනි පුද්ගලෙක් විදිහට ගන්න තීරණ සමහරට අසාර්ථක වෙන්න පුළුවන් නේද තනියම ගන්න තීරණ අසාර්ථක වෙන්න තියෙන අවස්ථාව වැඩි නේද පිරිසක් එකතු වෙලා ගන්න තීරණයට වඩා තනි තීරණයක් ගන්න එක අසාර්ථක වෙන්න බලපාන අවස්ථාව වැඩි නේද right එහෙනම් මේ ටික වාසි අවාසි මං හිතනවා දරුවන්ට ලියා ගන්නට පුළුවන් වෙයි කියලා. අපි පුතේ අටට යන්න. මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීමෙන් පසු ඔහුට ලබාගත හැකි වාසි මොන කවරේද? අපි කොහොමද මේක ලියාපදිංචි කරන්න ඕන කියලා? එහෙම ලියාපදිංචි කිරීමෙන් තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒතර ඔයාලට දැන් මේමය. ප්‍රශ්නේ මෙහෙම ඇහුවට ඔයාලට සටහන මතක් වෙන්න ඕනේ. ඔයාලට පාඩම මතක් වෙන්න ඕනේ. නෝට් එක මතක් වෙන්න ඕනේ පුතේ. අන්න ඒකයි වෙන්න ඕනේ. අපි ඔකට්ටි ඒ තැනට ගෙනියනවා. අපි මඟ පෙන්නනවා කොහොමද ප්‍රශ්නයක් ඇහුවම ඒක තේරුම් අරගෙන අපේ සටහන මතක් කරගෙන කොයි පාඩමේ කොයි කොටසේද මේක තිබ්බේ කියලා මතක් කරගෙන මේ අහන ප්‍රශ්නෙට ගැළපෙන විදිහට උත්තරේ සකස් කරගන්න. ඒක තමයි ළමයිට වැදගත් උනේ. උගන්නන එක නම් කවුරුත් උගන්නේ. හැබැයි ප්‍රශ්නයකට පිළිතුරක් ලියන්නේ කොහොමද? මේක පෙළගස්ස ගන්නෙ කොහොමද? කොහොමද අපි මේක ආරම්භ කරන්නේ? කොහොමද මේ ප්‍රශ්නෙට අපි ගැළපෙන පිළිතුරක් ලියන්නේ කියන කාරණේ පිළිබඳ ලඟුවන්ට තාම හරියට අවබෝධයක් නැහැ. විශේෂයෙන්ම ওই ළමයිට 10 වසරේ ළමයි. නේද? පුතේ වාර විභාග නැති වෙච්ච එක කොච්චර අපරාධයක්ද ඔකට. ඔකට වාර විභාග දුන්නා ඔකට තනියම පැය දෙකක් තුනක් එක තැනකට වෙලා පිළි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්න උත්සාහ කරනවා. නේද? එහෙම නැති වෙච්ච ඔකට කොච්චර අවාසියක්ද? නේද? ඒවට සිදුවිච්ච අවාසිය අවම කරන්න තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ. තේරුණාද අපි ඔකට පළවෙනි වාරේ পেපර් වලින් පටන් ගන්නවා. එන්ට ටිකෙන් ටික ටිකෙන් ටික අවසාන වාරේ දක්වාම අපි මේවා සාකච්ඡා කරගෙන යනවා. right හරි අපි කතා කරමු ඊළඟ එක ලියාපදිංචි කිරීමෙන් ලැබෙන වාසි මොනවද නේද අපි මේ එක වචනයක්වත් අපි මේ කතා කරන එක වචනයක්වත් අහක යන්න ඕන දේවල් නෙමෙයි මොකක් ටික දැනුම වර්ධනය කරගන්න දෙන්නේ ලියාපදිංචි කිරීමෙන් වාසි පළවෙනි වාසිය තමයි පුතේ මොකද්ද ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබෙනවා මෙන්න මේ අහවල් ව්‍යාපාරය කියලා අනන්‍යතාවයක් ලැබෙනවා නේද බෝඩ් එකක් ගහලා ව්‍යාපාරේ ලියාපදිංචි කරනවා ඊට ඒක අපි ප්‍රදර්ශනය කරනවා. ඒතර මිනිස්සු හඳුනා ගන්නවා මේ කියන්නේ අර ව්‍යාපාරය. අපි කියන එකට අනන්‍යතාවය. ඔයාට නමක් ලැබුණාට පස්සේ ඔයාට දැන් දෙමව්පියෝ නමක් තියලා දිනවනේ. අන්න ඒ නමින් කවුද හඳුන්වන්නේ? නේද? එතකොට එයාට අනන්‍යතාවයක් ලැබෙනවා. සුනි, කමල්, අමල්. නේද? උමන්ද, උත්තරා,
එහෙම කිව්වම ඒ කට්ටියට අනන්‍යතාවයක් ලැබෙනවා. ඒක නේද? ආ එහෙනම් පළවෙනි එක තමයි පුතේ අනන්‍යතාවය. රයිට්? අනන්‍යතාවය. දෙවෙනි වාක්‍යය තමයි ව්‍යාපාරයේ අයිතිය තහවුරු වෙනවා. මේක කාගේ නමින්ද ලියාපදිංචිලා තියෙන්නේ? මේ ව්‍යාපාරයට අයිතිකරුගේ අයිතිය තහවුරු වෙනවා. දෙවෙනි කරුණ අයිතිය තහවුරු වීම. දෙවෙනි වාක්‍යය. අයිතිය තහවුරු වීම. වාක්‍ය කවරේද? වාක්‍ය හතරක්වත් ලියවෙන්න ඕනේ පුතේ. ඊළඟ එක තමයි රජයෙන් ලබා දෙන දිරිගැන්වීම. සමහරවිට මේ කොරෝනා කාලේ එහෙම සමහරවිට රජයෙන් ව්‍යාපාරිකයන්ට යම් කිසි දීමනාවක් දෙන්න පුළුවන් මේ බිස්නස් කරගන්න විදියක් නැති ඉන්න. හැබැයි එතකොට එහෙම මේ කට්ටිය මේ ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයක්ද කියලා බලන්න. නැත්නම් ඔක්කොම මිනිස්සු කියලා කියන්නේ මමත් තනි පුද්ගල ව්‍යාපාරයක් කරනවා මමත් කරනවා කියලා. ඒකෝ එහෙම චෙක් කරගන්න විදියක් නැහැ. ආ එහෙම වුණාම රජයට කියන්න බලන්න අපි සහන දෙනවා. හැබැයි දෙන්නේ ලියාපදිංචි ව්‍යාපාරවලට විතරයි. ආ එහෙනම් ඒවේ එවැනි අවස්ථාවකදී ව්‍යාපාරයක ලියාපදිංචිය වැදගත් වෙනවා. ලියාගන්න එකට රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම. රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම. හරිද පුතේ? මේවා පුතේ පැහැදිලි කරන්න නැතුව නිකන් උත්තර කියාගෙන කියාගෙන කියන්න බෑ පුතේ. රයිට්? මේවා නොතේරෙන දරුවෝ ඉන්නවා මෙතන ඕන තරම්. රයිට්? මේවා ඉගෙන ගන්න නැති දරුවෝ ඕන තරම් ඉන්නවා. කෙනෙකුට පුළුවන් වුණා කියලා අනිත් දරුවෝ හලලා යන්න බෑ. තේරෙනවද පුතේ? අපි ඔක්කොම සාමූහිකව මේක ගමන යන්න ඕනේ. රයිට්? ඊළඟ කරුණ ලියාගන්න. ණය ලබා ගැනීමේදී පහසුවක් තියෙනවා. අපි ව්‍යාපාරයෙන් බැංකුවෙන් ණයක් ලබා ගන්න ගියාම යා අනිවාර්යෙන්ම අපේ BR එක, එහෙම නැත්නම් business registration එක ඉල්ලනවා. බැංකු ගිණුමක් ආරම්භ කරන්න ගියත් ඒකයි ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුමක් ආරම්භ කරන්න ගියත් අපට BR එක ඉල්ලනවා. BR කියන්නේ පුතේ business registration. රයිට්? එහෙනම් ලියාගන්න. ණය ලබා ගැනීම වලදී පහසු වීම. ණය ලබා ගැනීම වලදී පහසු වීම. ඊළඟට අපි යනවා 9ට. ඔහුගේ ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමට අදාළ බලධරයා නම් කරන්න. කවුද බලධාරියා? මේ ව්‍යාපාරයේ ලියාපදිංචි කරන බලධාරියා කවුද? දැන් පුතේ ව්‍යාපාර නාම ආඥාපනත යටතේ බලධාරියෙක් නම් කළා නැහැ ලංකාවේ. බලධාරියා නම් කළා තියෙන්නේ මොකද්ද පුතේ? අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්ති යටතේ තමා නම් කළා තියෙන. අපි ඔහුට කියනවා කවුද කියලාද? ලියාගන්න උත්තරේ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ටාර්වරයා. ඔය පිළිතුර සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ටාර්වරයා බලධරයා. ඊට පස්සේ අපි ගන්නවා ව්‍යාපාරයේ පුළුල්වත්ම සිය ව්‍යාපාර කටයුතු සඳහා කළමනාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට ඔහු අදහස් කරයි. මේ සඳහා ඔහුට ආරම්භ කළ හැකි ව්‍යාපාර සංවිධාන වර්ග. ඔහු කියනවා මේක ටිකක් පුළුල් ව්‍යාපාර සංවිධානයක් බවට පත් කරනවා කියලා අන්තිමේදී. පුළුල් ව්‍යාපාර සංවිධාන වර්ගයක් ඉදිරියේදී ආරම්භ කිරීමට ඔබ දස්සන්. දැනට තනි පුද්ගල ව්‍යාපාරයක් කරගෙන ගියාට මෙයා මේ ව්‍යාපාරයේ දියුණු කරගෙන යනකොට මේක තව ටිකක් පුළුල් කරන්න. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයක් තව පුළුල් ව්‍යාපාරයක් විදිහට අපි පවත්වාගෙන යනවා නම් අපිට ඊළඟට යන්න තියෙන්නේ මොන ව්‍යාපාර සංවිධාන දෙක ළඟටද? අන්න ඒක තමයි අහන්නේ. ලියාගන්න පුතේ. හවුල් ව්‍යාපාරයක් හෝ සංස්ථාපිත සමාගමක් කරන්න ඕනේ. වඩාත් සුදුසු වර්තමානයේ විදියට නම් සංස්ථාපිත සමාගම. හැබැයි අපට න්‍යාය තුල අපට හවුල් ව්‍යාපාර කියන සංකල්පයත් උගන්වන නිසා අපි මේ දෙකම ලියමු පුතේ. හවුල් ව්‍යාපාර හෝ සංස්ථාපිත සමාගම්. හවුල් ව්‍යාපාර හෝ සංස්ථාපිත සමාගම්. නේද? රයිට්. හරි. අපි පන්ති ආරම්භයේදී බොහොම දරුවෝ උනන්දුවෙන් ඉන්නෝ. නේද? ඔකට්ටිය අලුත් පන්තියකට ගියාමත් එහෙම ඉස්කෝලේ 9 වසරෙන් 10 වසරට ආවට පස්සේ හරි උනන්දුවෙන් ඉන්න පන්ති නේද? අන්තිම වෙනකොට ඒ ඔක්කොම අමතක වෙලා යනවා දරුවන්ට. මේ ඉලක්ක තමන්ගේ ඉලක්ක අරමුණු පරමාර්ථ දෙමව්පියන්ගේ බලාපොරොත්තු සියල්ල අමතක කරනවා. එහෙමනේ වෙන්නේ දෙමව්පියෝ කට්ටිය මේවට යොමු කරන්නේ යම්කිසි බලාපොරොත්තු. ඉතින් ඒ කට්ටිය ඕවා ඒවා ඉටු කරන්න ඕනේ. හරිද? ලියාගන්නවා නෑ උත්තරය හවුල් ව්‍යාපාර හෝ සංස්ථාපිත සමාගම්. ඊළඟ ප්‍රශ්නය අහන පුතේ ඉන් එක් ව්‍යාපාර සංවිධානයක වාසීන් දෙකක් ලියන්න. එතකොට ඔයාලට කැමති නම් හවුල් ව්‍යාපාරයක වාසි දෙකක් ලියන්නත් පුළුවන්, සංස්ථාපිත සමාගමක වාසි දෙකක් ලියන්නත් පුළුවන්. නේද? මං හිතනවා ඒවා පුළුවන් ඇති කියලා. හවුලක වාසි ගත්තොත් එහෙම සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැප් කරගත හැකි. කෝකට සාපේක්ෂවද? තනි පුද්ගල ව්‍යාපාරයට සාපේක්ෂව. ඒක වාසිය. ආයි මොනවද? අපට තීරණ ගන්න පුළුවන් නේද?
තීරණ ගන්න පුළුවන් තීරණ ගන්න පුළුවන් කොහමද සාමූහිකව තනි 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 තීරණ ගත්තට වඩා තුන් හතර දිනක් එකතු වෙලා සාමූහික තීරණයක් ගත්තට පස්සේ ඒකේ ප්‍රතිඵලය වඩාත් හොඳ වෙන්න පුළුවන් නේද වඩාත් හොඳ වෙන්න පුළුවන් ඇයි ඒ කීප දිනක් එකතුලා ඉන්නකොට ඒකේ දැනුම වැඩි වෙනවා කට්ටියගේනේ රයිට් ඒ හින්දා ඊට පස්සේ අපි සමාගම් වල වාසි ගත්තොත් එහෙනම් මොකද්ද වැඩි ප්‍රාග්ධනයක් ඒත් රැස් කරගන්න පුළුවන් ඊට පස්සේ ඒකේ වගකීම සීමා සහිතයි සංස්ථාපිත සමාගම් වල වාසිය තමයි මොකද්ද වගකීම සීමා සහිතයි රයිට් අන්න එහෙනම් ඒ කරුණ ටික අපිට ඒකට ඇතුළත් කරන්න පුළුවන් එහෙනම් පුතේ අපි අද දවසේ ප්‍රශ්න 10ක් කතා කරා මේ සිදුවීමට අදාළව මේ পেපර් එක තියාගන්න පුතේ තව වටිනා ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ পেපර් එක තුල අපි ඒවා ඉදිරි සතියේ මේ නොමිලේ පවත්වන පන්තියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හරිද පුතේ එහෙනම් අද දින පන්තියට සහභාගී වීම පිළිබඳව ඔය කට්ටිය ගොඩාක් හොඳයි කිසිම කරදරයක් නැතුව සර් මේ ටික ආපහු ලියා ගන්න කියන්න හරි පුතේ කියන්න රයිට් ලියා ගන්න මම කියන්න මොකද්ද හවුල් ව්‍යාපාර වල වාසි කිව්වොත් එහෙම ලියා ගන්න රයිට් හවුල් ව්‍යාපාර වල වාසි කිව්ව ලියා ගන්න වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම ඊළඟට වඩා සාර්ථක තීරණ ගත හැකි වීම හරිද පුතේ වඩා සාර්ථක තීරණ ගත හැකි වීම වඩා සාර්ථක තීරණ ගත හැකි වීම වඩා සාර්ථක තීරණ ගත හැකි වීම රයිට් පුතේ ඔය කට්ටිය පන්තිය නතර කරන ළමයි හරි බොහොම ස්තුති පන්තියට ආවට ඔය කට්ටිය යාළුවන්ටත් මේක ෂෙයා කරන්න අර දරුවට මම උත්තරේ කියනවා පොඩ්ඩක් ඇඳිලා ඉන්න දරුවන්ට ෂෙයා කරන්න මේ පන්තිය පිළිබඳව එතකොට ඒකට සම්බන්ධ වෙයි ඒ වගේම ඔය දරුවා අතර ඉන්නවනම් විෂය කරුණු ටික මුලින් ඉඳලා නැවත අධ්‍යයනය කරන්න ඕන දරුවෝ ඇකවුන්ටින් ටිකේම විශේෂයෙන්ම මේ පන්තියට සම්බන්ධ වෙන්න අපි ඔක්තෝබර් මාසයේදී ගිණුම් කරනේ කොටස ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ පන්තිය 10 වසරට අදාළව ඒ හින්දා පන්තියත් එක්ක රැඳීන්ට මේ නම්බරයට 0770122700 කියන නම්බරයට මැසේජ් එකක් දාන්න ඔකටිට තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහ හරිද පුතේ ඒ පණිවිඩය දෙන්න ඔයාගට යාළුවන්ට මේ නොමිලේ පන්තිය පිළිබඳ පණිවිඩයක් යවන්න හරිද රයිට් ඊළඟට අපි ලියාගමු සංස්ථාපිත සමාගම් වල වාසියක් තමයි මොකද්ද වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන් ඒක අනිවාර්යයි වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම ඊළඟ වාසිය තමයි පුතේ වගකීම සීමා සහිත වීම වගකීම සීමා සහිත වීම නෛතික පුද්ගල භාවයක් පැවතීම නෛතික පුද්ගල භාවයක් පැවතීම නෛතික පුද්ගල භාවයක් පැවතීම නෛතික පුද්ගල භාවයක් පැවතීම රයිට් ඔන්නෝයි කියන වාසිය අපට සංස්ථාපිත සමාගම් සම්බන්ධයෙන් හඳුනා ගන්න පුළුවන් හරිද පුතේ රයිට් එහෙනම් පුතේ අපි අද දවසේ පන්ති කටයුතු අවසන් කරමු ඔ කට්ටිය සියලු දෙනාම සුමන සේකර මොකද්ද අවුල අයි මේ ටික කමෙන්ට්ස් දාන්නේ ගොඩක් මොකද්ද ගැටලු පුතේ රයිට් එහෙනම් මොනාරි තියනනම් කියන්න ඕන නේද වයින් හොරෝ කියන්න නැතුව කියන දෙයක් නේද ඔක්කොටම කියන්න ඕනේ එහෙනම් පුතේ අපි අද දවසේ පන්ති කටයුතු අවසන් කරමු තියරි ක්ලාස් එක අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් මේ සම්බන්ධ වෙන්න ඒ වගේ රයිට් ඒ හින්දා අද දවසේ වෙන අපේ පන්ති කටයුතු අවසන් කරනවා සිරු දිනාටම ආයුබෝවන් සුභ රාත්‍රියක් වේවා පරිස්සමෙන් නිවසට වෙලා සෞඛ්‍ය සම්පන්නව ඉන්න උත්සාහ කරන්න ඕනේ අනිවාර්යෙන් පුතේ මේ නොමිලේ පන්තිය දිගටම කරනවා තියරි ක්ලාස් එකක් දිගටම කරනවා රයිට් ඔකට්ටියත් අපෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න එතකොට තමයි අපේ ශක්තියක් වෙන්නේ නේද ඔකට්ටිය අපෙත් එක්ක වැඩිපුර පිරිසක් අපෙත් එක්ක එකතු වෙන්න තමයි අපටත් ඒවා හරි උනන්දු වෙන්න ආසාවෙ කරන්ඩ හිත හැදෙන්නේ
මොනවහරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා යන්න පුළුවන් chat එකක් දාන්න මගේ number එක තියෙනවා ඒවට කතා කරන්න